චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, මේ සන්ධ්‍යායාමයේ ඔබ හැම කෙනෙක්ම බුද්ධ පුතුන් මුහුණු පොත සමග සජීවීව සම්බන්ධ වෙන්නේ ජපානයේ චිබා ආර්ය නිකේතනයේ ඉඳලා සිත කරන සද්ධර්ම දේශනාවට අහුම්කම් දෙන්නටයි. අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ විශේෂයෙන්ම අද දවසේ ජන්මදිනය සමරන ඇමරිකාවේ නෝත් වර්ජිනියා නුවර ජීවත් වෙන අපේ සදහවත් හේමචන්ද්‍ර ගුණසේකර තාත්තට ආශිර්වාද කරන්ට අද එතුමන්ගේ ජන්මදිනය නිසා. විශේෂයෙන්ම එතුමනුත් ශ්‍රියානි ගුණසේකර මෞතුමියත් මගේ ජීවිතයේ සුවිශේෂීම මව්පිය දෙපළක්. මගේ ශාසනික ජීවිතයට මා සිද්ධ කරන ශාසනික මෙහෙවරට අවුරුදු 12කට අධික කාලයක් අඛණ්ඩවම ඒ ඇත්තෝ දක්වන දායකත්වය, සිදු කරන කැපවීම් ඉතාම විශාල බව මෙහිදී සිහිපත් කරන්නට ඕන. විශේෂයෙන්ම ගල්කිස්සේ ටෙම්පල්ස් පාරේ ගුණසේකර විදසුන් සෙනසුන ආරම්භ කරන්නට තමන් දුක් මහන්සියෙන් හම්බ කරපු ධනයෙන් ඉදි කරපු නිවහන, ආදරණීය මව්පියන්ගෙන් ලැබුණු ඉඩම කඩම, ඒ අම්මත් තාත්තත් බොහෝම ශ්‍රද්ධාවෙන් ශාසනයට පූජා කරලා අද භාවනා මධ්‍යස්ථානයක්, ඒ වගේම මානසික උපදේශන මධ්‍යස්ථානයක් විදියට, කවුන්සිලින් සෙන්ටර් එකක් විදියට අද ඒ ස්ථානය අපගේ ශිෂ්‍ය පුත්‍ර බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් මූලිකත්වයෙන් පවත්වාගෙන යනවා. ඉතින් ඒ ආදරණීය පියාණන්ට හේමචන්ද්‍ර ගුණසේකර තාත්තට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා, දිගාසිරි ප්‍රාර්ථනා කරලා, ඒ මව්ට ආශිරිපත්මින්, විශේෂයෙන්ම අද වගේ දවසක ආදරණීය අම්මා ගොඩාක් දුක් විඳලා තාත්තව මේ ලෝකෙට, හේමචන්ද්‍ර ගුණසේකර පියාණන්ව මේ ලෝකෙට බිහි කළේ රොබර්තිනා ගුණසේකර මෞතුමිය, එතුමන්ගේ ආදරණීය අම්මට පින් දෙන්නටත් අන්දිරිස් ගුණසේකර ආදරණීය තාත්තා මුල්ලේගම ගම්මුලා දෑනියා විදියට, රාලහම විදියට ඉස්සර කටයුතු කරපු ගම් ප්‍රධානියෙක් ගම්පතිතුමෙක්, එතුමන්ට පින් දෙන්නටත්, ඒ වගේම අධ්‍යාපනික ජීවිතය අනුරාධපුරේ බාප්පගෙත් කුඩම්මගෙත් නිවසේ තමයි ජීවත් වෙමින් එතුමන් ගත කරේ. සීමොන් ගුණසේකර චාලට් රණවක කියන ආදරණීය බාප්පටත් කුඩම්මටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. එතුමා තමයි ලංකාවෙන් ලෝකෙට ගියපු ශ්‍රී ලාංකිකයෝ අතර මා විශ්වාස කරන්නේ අදටත් මේ මොහොතෙත් වැඩිම පේටන්ට් බලපත්‍ර ප්‍රමාණයක් තිබෙන්නේ අපේ හේමචන්ද්‍ර ගුණසේකර තාත්තාට. එතුමා මේ ලෝකයට නිර්මාණය කර දීපු ඉංජිනේරුවෙක් විදියට නිර්මාණය කර දීපු ඒ අලුත් දැනුම නිසා, අලුත් සොෆ්ට්වෙයා නිසා, විශේෂයෙන්ම සංනිවේදන ශාස්ත්‍රය ලෝකයේම ඉහළට ගෙනියන්න පේටන්ට් බලපත්‍ර 125කට අධික ප්‍රමාණයක් එතුමාට ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ ආයතනවලින්, ලෝකේ විවිධ ආයතනවලින් එතුමාට ලැබිලා තියෙනවා. එතුමා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක්. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා වගේම පන්සල් හදන්ට, පාසල් හදන්ට තමන්ගේ ධනය, ශ්‍රමය, කාලය කැප කරපු
අද වෙනකොට වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයේ අපේ අති උතුම් භාවනා ගුරු ස්වාමීන් වහන්සේ නමක් ලෙස අපටත් මහා ආශිර්වාදයක් වෙලා මුළු ලෝකෙටම ආශිර්වාදයක් වෙලා ගුරුවරයෙක් ලෙස කටයුතු කරන අපේ හේනේපොළ ගුණරතන නායක හමුතුරුවන්ගේ බන්ති ජී නමින් ලෝක ප්‍රකට ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන කැපකරු දායකයෙක් ලෙස එතුමා කටයුතු කරනවා. ඉතින් ඒ තාත්තට ආශිර්වාද කරන්ට, ඒ වගේම අම්මගේ නමින් මිය ගියපු ආදරණීය මෞතුමිය මල්ලිකා අබේගුණසේකර මාතාව ජුනි 15 වෙනිදාට හරියටම අවුරුදු 15ක් වෙනවා එතුමිය මිය ගිහිල්ලා. ඊට කලින් මිය ගියපු ආදරණීය තාත්තා ඇල්බර්ට් අබේගුණසේකර ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්ට, අම්මගේ ශ්‍රේයානි ගුණසේකර මෞතුමියගේ අම්ම තාත්තා දෙන්නට පින් අනුමෝදන් කරන්ට අද මේ උතුම් පින්කම සිද්ධ කරනවා. ඉතින් අපි තාම සතුටු වෙනවා අද දවසේ මේ සද්ධර්ම දේශනාව හේමචන්ද්‍ර ගුණසේකර තාත්තගේ ජන්මදිනය නිමිති කරගෙන සිද්ධ කරන්ට ලැබීම ගැන ඔබතුමාට ආශිර්වාද කරමින් ඔබතුමා බොහෝම සෙනෙහසින් කරුණාවෙන් රැක බලා ගන්න ආදරණීය ශ්‍රියානි ගුණසේකර මෞතුමියට ආශිර්වාද කරමින් මෙතැන් පටන් අපි සද්ධර්ම දේශනාව සිදු කරනු ලබනවා. පිඟතුනි, අද මම කැමති සාකච්ඡා කරන්න ඔබත් එක්ක මේ අපි නිතර ඔයත්තන්ට මඟ පෙන්වනවා දෙමව්පියන් විසින් දරුවන්ට කළ යුතු යුතුකම් ගැන, ඉෂ්ට කළ යුතු මෙහෙවර ගැන, කළ යුතු කැපකිරීම් ගැන බොහෝ උපදෙස්, බොහෝ මඟ පෙන්වීම් අපි සිද්ධ කරනවා. හැබැයි මා කල්පනා කරා අද දේශනාවේදී දරුවන් වෙනුවෙන් අපේ දෙමව්පියෝ කළ යුතු යුතුකම්, දරුවන් වෙනුවෙන් කොයි වගේ වගකීමකින් කටයුතු කළ යුතුද කියන එක ගැන ධර්මානුකූලව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවටත් අනුගතව උන්වහන්සේගේ දේශනාව පදනම කරගනිමින්, ඒ වගේම වර්තමාන ලෝක තත්ත්වයන්, සමාජ තත්ත්වයන් පිළිබඳවත් සැලකිල්ලට ගනිමින් ඔබත් එක්ක සාකච්ඡාවක් කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා. පළමුවෙන්ම දරුවෝ හදන හැම අම්මා කෙනෙක්ම, හැම තාත්තා කෙනෙක්ම තේරුම් ගන්න ඕන, නිතර මෙනෙහි කරන්න ඕන එකක් තමයි දරුවෝ යනු අපේ තණ්හාවේ ප්‍රතිඵලයක්. දරුවන්ගේ තණ්හාවකට අපිව තෝරාගත්තා නෙමෙයි. නේ, දරුවෙකුගේ තණ්හාවකට අපිව තෝරාගත්තා නෙමෙයි. එයා සසරේ සැරිසරපු සත්වයෙක් විදියට හිටියා. එයා කරපු පින්කුසල් අනුව කර්මානුරූපව එයා ඔබේ අම්මා වෙලා තියෙනවා. එයාගේ අම්මා ඔබ වෙලා තියෙනවා. එයාගේ තාත්තා ඔබ වෙලා තියෙනවා. හැබැයි මේ ලෝකෙට දරුවෙක් ගේන්න ඕන කියන, අපිට දරුවෙක් ඕනේ කියන හැඟීම දරුවා විසින් ඔබට ඇති කරපු එකක් නෙමෙයි, ඔබ විසින් ඇති කරගත්තු හැඟීමක්. ඒක පළමුවෙන්ම තේරුම් ගත යුතුයි. ඒක තමයි සිත යථාර්ථය. අපි පස්සේ මොන කාරණා සඳහන් කරත් පස්සේදී ඇතිවෙච්ච තත්ත්වයන් වෙනස් තමයි. නමුත් මේ චෛතසිකයේ උල්පත හෙව්වොත්, මූලය හෙව්වොත්, ඔබේ තණ්හාවේ, ඔබේ ආශාවේ, ඔබේ රාගයේ, තවත් විදියකට කිව්වොත් ඔබගේ ආදරයේ, ඔබගේ කැමැත්තේ, ඔබගේ ප්ලෑන් වල, ඔබගේ ගෝල්ස් වල ප්‍රතිඵලයක් තමයි ළමයෙක්. ඒක ඔබ ඔබේ මනසට තෝරලා දෙන්න ඕන. මොකද ඔබේ මනසට ඔබ තෝරලා දෙන්නේ නැතුව මගේ තණ්හාවේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ ළමයා මම මේ ලෝකෙට ගෙනාවි කියලා අම්මා විදියට, තාත්තා විදියට ඔබ ඒක තේරුම් ගන්නේ නැතුව
ඔබට ඒ දරුවා සම්බන්ධව වඩා යහපත්, වඩා නිවැරදි, වඩා උසස්, ප්‍රබුද්ධ හැසිරීමක් නැත්තන් චෛතසික දියුණු කරගන්න එක, ගොඩනගා ගන්න එක ඉතාම අමාරුවෙන්. මොකද එක වෙලාවකදී අපිට හිතෙනවා නිකං අම්ම කෙනෙකුට හිතෙන්න පුළුවන්, තාත්තා කෙනෙකුට හිතෙන්න පුළුවන්, මේ ළමයාගේ ඕනකමට අපි ළමයා හැදුවා වගේ. එතකොට අපි හිතන එකක් තමයි, අපිට හිතෙන්න මනුස්සයෝ විදිහට හිතෙන්න පුළුවන් එකක් තමයි. ඒ නිසා එයාගේ ඕනි කමට හැදුනා වගේ එකකින් ඔළුවට ආවෝ, එයා මෙතනින් එහාට සම්පූර්ණයෙන්ම එයාගේ මුළු ජීවිතේම යන්න ඕන අපිට ඕනි වගේ එකක්, ඒ විදියටමයි වගේ එකක් ඔළුවට එන්න පුළුවන්. ඒක නරකයි. ඒක ඔබටත් හොඳ නෑ, දරුවටත් හොඳ නෑ, ඒක කාටත් හොඳ නෑ. ඒක කාගෙත් කායික මානසික සෞඛ්‍යයට, සේසෙම මානසික සැනසිල්ලට ලොකු බාධාවක් වෙනවා. නිසා ඔබට ඉන්නේ එක දරුවද, ඔබට ඉන්නේ දරුවෝ 4-5 දෙනෙක්ද කියන එක නෙමෙයි කාරණාව. එහෙම දරුවෙක්ම ඔබගේ ආශාවේ දිගුවක්, ඔබගේ තණ්හාවේ දීර්ඝයක්, ඔබගේ අපේක්ෂා සහ අරමුණු වල දීර්ඝයක්, ඔබගේ අනාගත රැකවරණයේ පිළිබඳව, ඔබගේ අනාගත සුරක්ෂිතභාවයේ පිළිබඳව ඔබට ඇතිවෙච්ච බියේ ප්‍රතිඵලයක්. ඒක තමයි යථාර්ථවාදීම නිගමනය, අදහස, යථාර්ථය. මොකද දරුවෙක් නැතුව ඉන්නකොට ඔබ ලෝකෙන්, සමාජයෙන් ගොඩක් පීඩා විඳිනවා. ගොඩක් පීඩා විඳිනවා. ලංකාව සංස්කෘතිය, ලංකාවේ සංස්කෘතිය, ඉන්දියානු සංස්කෘතිය, ආසියාතික සංස්කෘතිය විතරක් නෙමෙයි, දැන් මේ ඈත පෙරදිග රටවල් වලත් පෙනුනේ නැති වුණාට බටහිර යුරෝපාදී රටවල් වලත් සමහර වෙලාවට සමහර පවුල්වල, අපේ සංස්කෘතියේ පවුල්වල මේ තත්ත්වය වැඩි, දරුවෙක් නොමැතිකමට විශාල අවමානයක් විඳින්න වෙනවා. ඉතින් ඔබ විවිධ දෘශ්‍යමාන බලවේග පසුපස ගිහිල්ලා, නැත්නම් දෘශ්‍යමාන වෛද්‍යවරු පසුපස ගිහිල්ලා, ඔවුන්ට ආයාචනා කරලා, ඔවුන් දෙන බේත් බීලා, ඔවුන් කියන විදිහේ වෘත සමාදන් වෙලා ඉඳලා, වත් පිළිවෙත් කරලා, බාරහාර වෙලා, යාඥා කරලා ඔබ මේ ලෝකෙට ළමයෙක්ගේ. ඒක ඔබේ තණ්හාව, ඒක ඔබේ ආශාව. එතකොට ඔබ අවබෝධ කරගන්නට ඕනි දේ තමයි ඔබේ ආශාවට, ඔබගේ කැමැත්තට සමහර වෙලාවට ඔබේ ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා ඔබ මේ ලෝකයට ගෙනාපු දරුවා සම්බන්ධව ඔබට මධ්‍යස්ථව, යහපත්ව, යුක්ති සහගතව, නිවැරදිව, සත්පුරුෂව හැසිරෙන්ට වගකීමක් තියෙනවා. මම මේ කාරණාව බලගත්තු ලෙස මතු කරනවා. ඒ මතු කරන්නේ යහපත් උතුම් මව්වරුන්ගේ, පියවරුන්ගේ හැසිරීම් සලකල නෙමෙයි. සමහර වෙලාවට මේ ලෝකේ තමන් බිහි කරපු දරුවන් සම්බන්ධව තාම වැරදියට කටයුතු කරන, තාම වැරදි ලෙස තීන්දුව తీරන ගන්න, තාම වැරදි ලෙස කතා කරන, හැසිරෙන අම්මලා තාත්තලා මේ ලෝකෙ ඉන්නවා. ඒ දරුවන්ගේ ආරක්ෂාව, ඒ දරුවන්ගේ රැකවරණය ගැන
අල්ප මාත්‍ර තැකීමක් නැතුව තමන් මේ ලෝකෙට ගෙනල්ල දාලා සමහර වෙලාවට බල්ලපූසු ෆයිට් කරනවා මම දැකලා තියෙනවා තමන්ගේ පැටව බේර ගන්න. එච්චරවත් තමන්ගේ මේ ලෝකෙට තමන්ගේම තණ්හාවේ ප්‍රතිඵලයක් විදිහට සැලසුම් කරලා ගෙන පුළමයව. බල්ලපූසු සැලසුම් කරලා ළමයි ගේනවා කියලා මං හිතන්නේ. ඒගොල්ලෝගේ අනාගත සුරක්ෂිතතාවයක් හදාගන්න අනාගතේ වතුරු ගුරක් හරි දෙන්න කවුරු හරි ඉන්න ඕන වයසට ගියාම කවුරු හරි ඉන්න ඕනි කියලා හිතාගෙන බල්ලපූස ළමයි මේ ලෝකෙට ගේන්නේ නැහැ. හැබැයි මිනිස්සු ගේනකොට ඒ වගේ චෛතසික තියෙනවා. ළමයෙක්ව මේ ලෝකෙට ගේනකොට. ඒ තමන් ගෙනාපු පැටවට ඇතිවෙන ආදරය සෙනෙහස නිසා සමහර වෙලාවට අභියෝගාත්මකව තමන්ගේ ජීවිතේ දෙන වෙලාවල් මම දැකලා තියෙනවා තිරිසන් ලෝකේ. හැබැයි අපිට මනුෂ්‍ය ලෝකයේදී සමහර වෙලාවට අපි දකිනවා තමන් මේ ලෝකෙට ගෙනාපු ළමයා ගැන කිසිම වගකීමක් නැතුව කිසිදු තෙතමනයක් නැතුව කිසිදු මානුෂීය බවක් නැතුව කටයුතු කරන අම්මලා තාත්තලා දැන් ටික ටික වැඩි වෙමින් එනවා. සමා වෙන්න එක කියනවා. දැන් ටික ටික අපේ සමාජයේ අපේ ලෝකේ මේ අය වැඩි වීගෙන එනවා. මේ අවුරුදු 20 30 ඒ ගතිය දෙමව්පියන්ගේ බොහොම වැඩි. තමන් මේ ලෝකෙට ගෙනපු ළමයා ගැන වගකීම ගන්නෙ නැහැ. තමන්ට වගකීමක් තමන් ලෝකෙට ගෙනපු ළමයේ ගැන ගන්න බැරි නම් ළමයි ලෝකෙට ගේන්න හොඳ නැහැ. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. තිත්ත උනත්, නීරස උනත්, කතා කරන එක සංස්කෘතිකව එච්චර අගය කරන්නේ නැති දේවල් උනත් මේ වගේ මාතෘකාවක් කියනකොට බහුතරයක් දෙමව්පියන්ගේ මනසට කැමති නැති වෙන්න පුළුවන්. ඉතින් මිනිස්සු ආස එක නෙමෙයි බනට කියලා දෙන්නේ හාමුදුරුවෝ කෙනෙක්. තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතුයි. කාගේවත් හිතසුවපත් කරන එක නෙමෙයි යථාර්ථය කියලා දෙන එකනේ අපේ වගකීම. කාටවත් චාටු බස් කියන්න බෑ. ධර්මාසනේ වාඩි වුණාම ඇත්ත දේශනා කරන්න සත්‍ය කියලා දෙන්න ඕන. ඒ නිසා අද ඒ වගේ නරක ප්‍රවණතාවයක් අපි දකිනවා. ඒ හින්දාම දෙමව්පියන්ගේ වගකීම මොකක්ද කියන එක ගැන ඔබට කතා කිරීම අවශ්‍යයි. ඔබට කියලා දීම අවශ්‍යයි. මතක තියාගන්න බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව නම් පළමු යුතුකම තමයි දරුවන්ට ඒ දරුවෝ වැරදි දෙයින් වළක්වන්න ඕන. ළමයින්ට හිතෙන්නේ නැති හාමුදුරුවෝ දැන් කියලා දායි එක සැරේටම ළමයින්ට ඔක්කොම දේපල ටික දෙන්න ඕන කියන විදියට නෑ. මම කියලා දෙන්නේ බුදුහාමුදුරුවෝ කියපු විදියට. බුදුහාමුදුරුවෝ දේපල ගැනත් කියලා තියෙනවා මම ඒක කියලා දෙන්න. හැබැයි බුදුහාමුදුරුවෝ පළමුවෙන් කියලා දෙන්නේ ඔබට අම්මෙක් නම් ඔබ තාත්තෙක් නම් ඔබට ඕන ඔබට වාසි දේවල් වලින් වළක්වන එක නෙමෙයි. මේ කියන්නේ වළක්ව ගත්තොත් ඔබට වාසි දේවල් වලින් වළකින්න ළමයා පුහුණු කිරීම නෙමෙයි. කෙරෙව්වොත් ඔබට ඒකෙන් වාසියක් තියෙන දේ කරවවන්න ඔබේ ළමයා පුරුදු කරන එක නෙමෙයි. ඒක නෙමෙයි. බුදුහාඳුරුව දේශනා කරා පව අකුශලය කියලා දෙයක් තියෙනවා. අන්න ඒ ද්වේෂ මූලිකව තෘෂ්ණාව මුල් කරගෙන මෝහය මුල් කරගෙන ළමයෙක් කායිකව වාචසිකව ඒ වගේම යාගේ මානසික ජීවිතය තුල යම් යම් හැසිරීම් ප්‍රකට කරනවා නම් අනිකාට හිංසා කරන පරපීඩක හැසිරීම් යාගෙන් ප්‍රකට වෙනවා නම් ප්‍රකට වෙන්න පුළුවන් කෙලෙසයි සත්වයකින්. අන්න ඒ වයින් ළමයා එයාට දැනුම දීලා එයාට දේවල් තේරුම් කරවලා
එයා ඒ වයින් වලක්වන්න ඕනේ. ඒක තමයි පළවෙනි යුතුකම. එයාගෙන් එළියට එන හිංසාකාරී, දරුණු, ආත්මාතකාමී, මේ ලෝකෙටත් නරකක් වෙන, ඒ ළමයාටත් නරකක් වෙන, හැමෝටම දෙපාර්ශවයටම අයහපතක් වෙන වරදකාරී, ලෝකෙත් අනුමත කරන්නේ නැති, දහමෙත් අනුමැතියක් නැති හැසිරීම් ප්‍රකට කරනවා නම් දෙමව්පියන්ගේ පළවෙනි යුතුකම තමයි අන්න ඒ වයින් වළක්වන්න ඕන. අද දෙමව්පියන්ට වෙච්ච වරද මම කියන්න. ගොඩක් දෙමව්පියෝ හිතනවා අපේ යුතුකම තමයි ළමයි වැරදි වලින් වළක්වන එක. හැබැයි ඔබ ගොඩක් වෙලාවට වැරදි කියලා අර්ථකථනය කරගන්නේ, ලයිස්තු හදාගන්නේ ඔබට පාඩු වෙන ඒවා, ඔබට අලාභ වෙන ඒවා, ඔබට ප්‍රශ්න වෙන ඒවා. ඔබ ඇත්තටම ළමයෙකුගේ වැළැක්විය යුත්තේ, ළමයෙක් බේරාගත යුත්තේ පාපා නිවාරෙන්ති, මේ පවෙන් වළක්ව ගන්නවා කියන එකෙන් අදහස් කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට. මේ ලෝකයේ යම් ළමයෙක් අකුසල සිතකින්, අපිරිසිදු චේතනාවකින්, වැරදි චේතනාවකින්, අයහපත් දුෂ්ට නපුරු චේතනාවකින්, උග්‍ර තණ්හා නැමති විසෙන් පිරුණු සිතුවිල්ලකින්, උග්‍ර ද්වේෂය නැමති විසෙන් පිරුණු සිතුවිල්ලකින්, උග්‍ර මාන්නය නැමති විසෙන් පිරුණු සිතුවිල්ලකින්, උග්‍ර ඊර්ෂ්‍යාව නැමති විසෙන් පිරුණු සිතුවිල්ලකින් යමක් කරනවද, යමක් කියනවද, මානසිකව එහෙම හැසිරීම් ප්‍රකට කරනවද, අන්න ඒ දේවල් වලින් ඔබ කොන්දේසි විරහිතව ඔබේ ළමයා වළක්වන්න ඕන. ඒක ඔබට ලාභද පාඩුද අදාළ නැහැ. ඔබ ඔහු හෝ ඇය වරදින් වැළැක්විය යුතුයි. වරදින්. මොකද සමහර වෙලාවට ඔබ දන්නව වරදක් ළමයා කරන්නේ, ඒත් ඔබට වාසි දැක්කේ නෑ වගේ ඉන්නවා. ඒවා යුතුකන්ද? ඒවා වගකීම්ද අම්ම තාත්තගේ? ඒවා කොහොමද වගකීම් වෙන්නේ? ඒවා කොහොමද යුතුකම් වෙන්නේ ළමයා වෙනුවෙන් කරන්න? ඔබ හොඳටම දන්නවා මේ වැරද්දක්, මේ හොර වැඩක්, මේ කපටි වැඩක්, මේ දුෂ්ට ඉරිසියාකාර වැඩක්. හැබැයි ඔබට ඒක මොකක් හරි තියෙනවල් අඩුම මානසික සතුටක් හරි තියෙනවා, අනුමත කරනවා, හා කියනවා. හෝ කටින් හා කියන්නේ හා වගේ අහක බලන් ඉන්නවා. එතකොට ඔබ කියන්නේ කොහොමද අපි ළමයින්ට යුතුකම් කරා? එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. යුතුකම කරනවා නම් වරද ලෙසම අඳුනගෙන ඒ වරදින් එයාව වළක්වන්න ඕන. අන්න පළවෙනි යුතුකම. ළමයි තහනවනේ, අපිනුත් තහනවා. හාඳුරු ගොල්ලා මේ අම්මල තාත්තලට කියලා දෙන්නේ නැද්ද ළමයින්ට කෙරෙන්න ඕන යුතුකම් ගැන? ඔව්, මේවා තමයි කියලා දෙන්නේ. මේවා පුංචි කාලේ කියලා දුන්නා නම් අද ගොඩක් ප්‍රශ්න නැහැ. අම්මලට ප්‍රශ්නත් නැහැ, ළමයින්ට ප්‍රශ්නත් නැහැ. මොකද ළමයින්ට දැනුම තියෙනවා. එතකොට ළමයින්ගේ රැකවරණේ ළමයි හදාගෙන. කරන්න බැරිද, නොකළ යුතුද, කරොත් වැරදිද, හිතුවොත් වැරදි විදිය කෙලින් කියලා දීලානේ, හරියට තෝරලා දීලානේ පිංගතුනි. ඉතින් එතකොට ළමයින්ගේ රැකවරණය, ළමයින්ගේ ආරක්ෂාව ළමයින්ට හදලා දීලා නැද්ද? අද ලෝකෙට ළමයින්ව ආරක්ෂා කරන්න ඕන නම් ළමයින්ට මුලින්ම අවනීතිය මොකක්ද, අයුක්තිය මොකක්ද, අධර්මය මොකක්ද, අකටයුතු දේ මොකක්ද, ඒක තෝරලා දීමෙන්, ඒ දැනුම දීමෙන් නෙමෙයිද ළමයෙක්ව රැකෙන්නේ? මං කියන්නේ ළමයෙකුට දැනුම ඕන. දැනුම නැතුව මුල් අවුරුදු පහෙන් පස්සේ ළමයෙක්ව ඔබට පුළුවන්ද ඒ ළමයාගේ පස්සෙන් ගිහිල්ලා රකින්න? ඔබට මුල් අවුරුදු පහේ ඔබගේ අහමානෙම හැමතිස්සෙම රැඳෙන නිසා, දැන් නම් තුනක් විතර වෙනකන්, තුනෙන් පස්සේ ඩේකයා එකකට හරි මේ ප්‍රී ස්කූල් එකකට හරි යවන ඔබගේ අවධානයෙන් ගිලිහෙනවා ළමයි.
එතනින් පස්සේ දිගටම එයා එළියේ ඉන්නේ. එතකොට එයාට රැකවරණ ලැබෙන්න ඕන. එයා මේ මේ ජීවත් වෙන ලෝකය සුරක්ෂිත ලෝකයක් නෙමෙයි. එයා හැදෙන වැඩෙන සමාජය සුරක්ෂිත සමාජයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න එපා. එයාට මේ හාත්පසින්ම රැකවරණයක් තියෙනවා කියන වගේ මනස්ගතවල ඉන්න එපා. එහෙම රැකවරණයක් නැහැ. එයා කාන්තාව ගාව තිව්වත් රැකවරණයක් නැහැ. එයා පිරිමි ගාව තිව්වත් රැකවරණයක් නැහැ. ඒ ඕන කෙනෙක් ඇතුළේ ඉන්නවා තිරිසන් සතෙක්. ඒ තිරිසන් සතා එළියට ආවොත් ඔබේ ළමයා අනාරක්ෂිතයි. ඔබේ ළමයා සුරක්ෂිත නැහැ. එතකොට එයාට කියලා දීලා තියෙන්න ඕන. එයාට කියලා දීලා තියෙන්න ඕනේ එයාගේ රැකවරණය හදාගන්න. එයා කළ යුතු නොකළ යුතු දේවල්, එයාට ගැළපෙන්නේ නැති දේවල්, අනිත් එක්කෙනෙක් එයාට කරොත් ගැළපෙන්නේ නැති දේවල්, ඒවත් කියලා දෙන්න පළාම යාට. මට හරි සතුටුයි. දැන් මං වරින් වර ඔය YouTube එකේ Facebook එකේ දකිනවා සමහර මොන්ටිසෝරි වල ප්‍රී ස්කූල් වල ගුරුතුමීලා ගුරුතුමාලා, විශේෂයෙන්ම අපේ ලංකාවේ ගුරුතුමීලානේ, ඒ වගේ අය පාසල් වල පළවෙනි පන්තියේ වගේ ගුරුතුමාලා ගුරුතුමීලා කියලා දෙනවා. මට පේනවා තමන්ගේ ශරීරේ අල්ලන්ට සුදුසු නැති විදිය, පිට කෙනෙක් අල්ලන්ට සුදුසු නැති විදිය කියලා දෙන වීඩියෝස් දැන් ටික ටික එළියට එනවා. හරි වටිනා, හරි වටිනා. ඒ කියන්නේ ළමයෙක් දැනගන්න එපා පුංචි කාලේ ඉඳලා තමන්ට අනිත් කෙනෙක් කරන්ට හොඳ නැති දේවල් මොනවද කියලා. තමන්ට බාහිර සමාජය විසින් කරන්ට හොඳ නැති දේවල් මොනවද කියලා කියලා දෙන එකත්, ඒක දැනගන්න එක ළමයාගේ අයිතියක්. ඒක කියලා දෙන එක දෙමව්පියන්ගේ යුතුකමක්. ඉස්සර අපේ සම්ප්‍රදාය සංස්කෘතිය කියන්නේ දැනුමුතුකම් දෙනවා. දැනුමුතුකම් දෙනවා කියන එකෙන් ඒක හුදෙක්ම ළමයාගේ රැකවරණය. ළමයාගේ රැකවරණයනේ පළවෙනියට. අන්න ඒකට අදාළ දැනුම අපේ දරුවන්ට දෙමව්පියෝ විසින් දිය යුතුයි. ඊළඟට යම්කිසි ආකාරයකට ඒ දැනුම දීලා ඊළඟට එවැනි වරදක් තමන්ට වෙනවා කියලා ළමයා ඇවිල්ලා කියන මට්ටමක් පරිසරයක් නිර්මාණය කළ යුතුයි ගේ ඇතුලේ. තමන්ට වරදක් වෙනවා නම් ඒක අම්මට තාත්තට හංගල බෑ, අම්මට තාත්තට තමයි කියන්නම ඕන කියන විශ්වාසය හැදිය යුතුයි. ඒක ඒ විශ්වාසය හදන්න පුළුවන් කොහොමද? තමන් ළමයෙක් ඇවිල්ලා එහෙම තමන්ට අල්ප මාත්‍රව හෝ බාහිර පාර්ශවයකින් වරදක් වෙනවා කියලා පොඩ්ඩක් හරි ඉංගියකින් හරි පෙන්නුවොත් ඒකට ඉතාම සිහිනුවණින් අහුම්කම් දෙන්න ඕන. ළමයාට වසඟ වෙලා අහන්න එපා, බාහිර පාර්ශවයට වසඟ වෙලා අහන්නත් එපා. සිහිනුවණින් ඔබ සිහිනුවණින් අහුම්කම් දුන්නොත් ඔබට පුළුවන් ඒ අහුම්කම් දීම ඇතුලේ ලැබෙන තොරතුර හොඳට නිරීක්ෂණය කරන්න. ඒ පිළිබඳව කරුණුකාරණ යහුසුලුව සහ බුද්ධිමත්ව සොයා බලන්න. ඔබට පුළුවන්. ඔබ ෆෝන් ඔබ ටෙලිවිෂන් දිහා බල බල එක එක්කෙනා එක කයිවාරු ගහ ගහ ළමයා අඟවන්න හදන දේ අවධානයක් දෙන්නේ නැතුව ළමයාට කියන්න දීලා නිකන් ඔබ අතහැරලා හිටියොත් ළමයා අනාරක්ෂිත වෙයි. ළමයාට තේරෙයි අම්මට කියලා වැඩක් නැහැ. එයා අහන් ඉන්නේ නැහැ. තාත්තට කියලා වැඩක් නැහැ. එයා අහන් ඉන්නේ නැහැ කියලා. ඒක මතක තියාගන්න. ඔබ පූර්ණ අවධානයක් ඒ කියනකොට ළමයාගේ ඇස් දෙක හොඳට නිරීක්ෂණය කරමින් එතකොට එයා ඇත්තද කියන්නේ බොරුද කියන්නේ කියලා හොයා ගන්න පුළුවන්. මොකද ළමයි කියන හැම එකම ඇත්තක් නෙමෙයි. ළමයෙක් බොරු කියන්න පුළුවන්. එයාට වෙන ප්‍රශ්නයක් මග අරගන්න එයා බොරු දෙයක් කියන්න පුළුවන්. ඒක විය හැකි ළමයිනේ. ළමයි මේ එච්චර අහිංසක නෑ. ළමයි කපටි.
එතකොට ඔබ මේ ලෝකෙට ගෙනාපු ළමයා ඔබගේ වගකීම තමයි ආව සති සම්පජඤ්ඤේ යෝනිසෝ මනසිකාරේ එයාව නිරීක්ෂණය කරන එක. ඔබේ හිත නිරීක්ෂණය කරන්න ඕන වගේම යෝනිසෝ මනසිකාරයෙන් ළමයා කියන දේත් යෝනිසෝ මනසිකාරයෙන් ඔබ අහන් ඉන්න ඕනේ. ඒකත් භාවනාව කියලා හිතන්න. නේද? ඒකත් භාවනාවක් කියලා හිතන්න. ඒ ඔබගේ අහුම්කම් දීම ළමයාට ආත්ම විශ්වාසය වැඩි කරනවා. ඔබ පුරුදු වුණොතින් මේ පිටේවුම් ලොකු කරගෙන හැමතිස්සෙමනේ තමන්ගේ යාළුවෝ, තමන්ගේ යාළුවන්ගේ ළමයි, තමන්ගේ අසල්වාසියෝ හැමතිස්සෙම ළමයාට වඩා ලොකුයි කියන තැනකින්, ළමයාට වඩා විශ්වාසයි කියන තැනකින්, ළමයාට වඩා අර බාහිර පාර්ශව හරි කියන තැනකින් හැමතිස්සෙම කටයුතු කරෝති. මං ඒකට වචනයක් පාවිච්චි කරන හැමතිස්සෙම. සමහර වෙලාවට ළමයාට වඩා එළිය කෙනෙක් ඇත්ත කියන්න පුළුවන්. ඒකත් කියන්න එපැයි. ළමයාට වඩා ළමයා කියන්නේ නැති ඇත්තක් බාහිර පාර්ශවයේ ඔබට හිතවතා කියන්න පුළුවන් සමහර වෙලාවට. හැබැයි ඒක 100%ක්ම ළමයාට වඩා හැම වෙලාවෙම බාහිර පාර්ශවයේ ඇත්ත කියනවා. ඒගොල්ලෝ හරි හොඳයි. ඒගොල්ලෝ හරි ඉනසන්ට්. ඒ වගේ මුග්ධ මානසිකත්වයක අම්මෙක් ඉන්න හොඳ නෑනේ. තාත්තෙක් ඉන්න හොඳ නෑනේ. හැම තිස්සෙම ප්‍රමුඛතාව අය ලැබිය යුත්තේ තමන් මේ ලෝකෙට ගෙනාපු ළමයට. එහෙම නැතුව පින්වතුනි ඒ දරුවන්ට යුතුයකම් කරා කියන්න බෑ. මේ ගොඩක් අය හිතනවා ලොකක් හරි ලොකු ඉස්කෝලේකට යවන එකයි, ඉල්ලන සෙල්ලම් බඩු ටික ගෙනත් දෙන එකයි, කොහේ හරි රට යන්න ඕන කිව්වම ඉඩම් උගස් තියලා රට යවන එකයි ඕවා තමයි යුතුයකම් කියලා. ඕවා මේ පුළුවන් නම් කරන ඒවා. ඒවා පුළුවන් නම් කරන ඒවා. ඒවා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කරන ඒවා. ඒක නෙමෙයි මේ ළමයාගේ ළමා කාලය විධිමත්ව යාට කායිකවත් මානසිකවත් එයා සුරක්ෂිතයි කියන හැඟීම, එයාට ලොකු රැකවරණයක් තියෙනවා කියන හැඟීම, එයාට ඔබ ඉන්නවා කියන අවංක හැඟීම නිර්මාණය වෙන විදියට තමයි ඔබ තීන්දුව තීරණ ගන්න ඕන. ඔබ දේවල් කියලා දෙන්න ඕන. ඔබ හැසිරෙන්න ඕන. ඔබ වගකීමෙන් යුක්තව කටයුතු කරන්න ඕන. මේවා තේරුම් ගන්න. නැත්තම් දරුවන්ට යුතුකම් ඉෂ්ට කරවෙන්නේ නැහැ. දරුවන්ට යුතුකම් ඉෂ්ට කරවෙන්නේ නැහැ. දරුවෝ වෙනුවෙන් හරියට වැඩ කරවෙන්නේ නැහැ. ළමෙක් ඇවිල්ලා දෙයක් කිව්වට පස්සේ සමහර අම්මලා පිට මිනිහා ලොකු කරගෙන ළමයා වැරදි වැරදි කියන තැනටම කතා කරන අය ඉන්නවනේ. පිට මිනිස්සු දේවල් ඇවිල්ලා සමහර වෙලාවට ඉතාම ජරා පහත් වැඩ කරලා තමන් සුදනු වගේ වැඩිහිටියෝ ගාව රඟපානවා. සමහර වෙලාවට ළමයාගේ ඇත්ත වේදනාව, ඇත්ත පීඩනේ තේරුම් ගන්න නැතුව අර පිටින් කතා කරන තමන්ගේ යාළුවෝ කියලා අඳුනගෙන ඉන්න තක්කඩියෝ විශ්වාස කරගෙන වැඩ කරනවා. ළමයා සම්පූර්ණයෙන්ම එක්කෝ ඇබියෝස් කරලා සෙක්ෂුවලි, එහෙම නැත්නම් එයාට මෙන්ටලි ගොඩක් හිංසා කරලා. එයා එන්න මතක තියාගන්න, එයා ඒ එයා ගුරුවරයා පිටියට ඉන්න පුළුවන්, එයා නෑදෑයෙක් වගේ ඉන්න පුළුවන්, එයා ඔබේ යාළුවෙක් ඉදී කවුද කියන එක වැඩක් නෑ. මේ මිනිස්සු අතර ඕනම කෙනෙක්ගෙන් මේ ගතිය එළියට එන්න පුළුවන්. මේ වගේව ළමයින්ට වෙන්න පුළුවන්. ළමයිව ආරක්ෂා කරන්න. ආරක්ෂා වෙන්නේ නැහැ නිකන්, දැනුම දෙන්න ළමයින්ට. මෙහෙම හංගල ගුලි කරගෙන හැමතිස්සෙම එයාව ඇකේ හොයාගෙන රකින්න බෑ. එයා ලෝකෙ කොතන හිටියත් රැකෙන විදියට දැනුම දෙන්න. තමයි දේ. තමයි වටිනම දේ. ඒකෙදි මතක තියාගන්න ඔබගේ දරුවා දරුවෙක් මිසක
එයා ගැහැණු දරුවද පිරිමි දරුවද කියන එක මත විශේෂ කරන්න එපා. රකවරණය සැලසීම කියන එකේදී ගැහැණු දරුවද පිරිමි දරුවද නෙමෙයි, දරුවෙක්. දරුවෙක්. එයා මගේ ළමයා. එයා මම මේ ලෝකෙට ගෙනාපු ළමයා කියන ඒ චෛතසිකේ තියාගන්න. මොකද නැත්තම් සමහර වෙලාවට ඔබ අතහැරලා දානවා. සමහර දෙමව්පියෝ අතහැරලා දානවා. ස්ත්‍රී පුරුෂ භාවයේ මත. බලන්ට උන්නේ නැති, එහෙම හෙව්වේ බැලුවේ නැතුවට කමක් නැති වගේ ඒව හදනවා. පුත්තෙක් නේ, කොල්ලෙක් නේ. එහෙම වෙන්නේ කොහොමද? එහෙම කොල්ලොන්ට රැකවරණයක් තියෙනවා කියලා එකක් තියෙද මේ සමාජේ? දැන් එන්න එන්නම පිරිමි ළමයින්ට කරදර කරන්න පුළුවන්, ලිංගික අපයෝජන කරන්න පුළුවන් එවුන් වැඩි වීගෙන එනවා. පිරිමි ලෝලියෝ වැඩි වීගෙන එනවා පිරිමි අතර. එතකොට ළමයාට අනේ කොල්ලෙක් නේ, කොහොම හැදුනත් එකයි, ආයේ මොනවද හෝදල ගෙට ගත්තන් ඉවරනේ. කියන්නේ දඩාවතේ ගිහිල්ලා අනිත් එවුන්ගේ ජීවිත එක සෙල්ලම් කරලා හෝදල ගෙට ගත්තන් හරි. එතකොට ඒක හරිද? ඒකද කරන්න ඕන? එයාලා දඩාවතේ ගිහිල්ලා අනිත් අයගේ ජීවිත එක සෙල්ලම් කරලා එන එන වෙලාවට අම්මගේ බඩේ හෝද හෝද ගෙට ගන්න එකද? එතකොට එයා අපරාධකාරයෙක් විදියට ගෙට එන එක එලියට ගිහිල්ලා අනිත් ගැහැණුන්ගේ හරි ගැහැණු ළමයින්ගේ හරි කාගේ හරි ජීවිතයකට ගින්දරක් දාලා ප්‍රශ්න ඇති කරලා ගෙදරට එනකොට එයා පිරිමි ළමයෙක් නිසා ඒකෙන් එයාට අවැඩක් වෙන්නේ නැහැ වගේ එවැනි ආත්මార్థකාමී කුහක චේතනාවකින් හා කියන එකද හරි? නෑ. ඒ පිරිමි ළමයාටත් එළියේදී වැරදි වෙන්න පුළුවන්. ඒ පිරිමි ළමයාගෙනුත් ඒ පුතාගෙනුත් එළියට වැරදි වෙන්න පුළුවන්. අන්නේ දෙකෙන් ඔබේ දරුවාට වලකින්ඩ වෙන බව, එක ඒ වගේව නොකර ඉන්න වෙන බවට දැනුම දෙන්න. ඒවා කතා කරන්න කෙලින්. ඒක කෙලින් කියලා දෙන්න. ඒව නිකන් වහෙන් ඔරෝ වටවංගු ගහ ගහ කියලා දීලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ නෙමෙයි, ළමයිත් තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා. නේද? ඕන වරදක් කරලා බබ්බු වෙන එකනේ ලේසි. ඒ නිසා එහෙම ඉන්නවා. ඒ නිසා ඒව හරියට කියලා දෙන්න. කෙලින් කියලා දෙන්න. කට ඇරලා කතා කරන්න මූණ බලාගෙන. අයියෝ අම්මා කියන්න හොඳද? පිට කවුරු හරි ලව්වා කියෙව්වා නම් හොඳ. එහෙම එකක් නැහැ. අම්මට මේ ලෝකෙට අරන් එන්න පුළුවන් නම් මාස 10ක් දුක් විඳලා ඇයි කියන්න බැරි? තාත්තට කකුල් වල තුවාල එනකන් ඇවිදලා අතපය රිදෙනකන් වැඩ කරලා හදන්න කන්න බොන්න දෙන්න උස්මහත් කරන්න පුළුවන් නම් ඒ කියන්න බැරි? ළමයක් ළමයට බය වෙන්න ඕනද? නෑ, කවදාවත් නෑ. බය වෙන්න ඕන නෑ. මොකටද බය වෙන්නේ? බැරි එක බෑ කියන්න, වැරදි එක වැරදි කියලා ඔළුවට කාවත් දන්න, හරි එක හරි කියලා ඔළුවට කාවත් දන්න. ඇයි බය වෙන්නේ? මතක තියාගන්න, ඔබ ළමයාගේ රැකවරණෙට ඉන්නවා කියන එක ළමයෙකුට තේරුණොත් ඔබ කියන දේ අහන්න ළමයි කැමති වෙනවා. ඔබ සාධාරණයි කියලා පෙනුනොත් අයියාට එක විදියක්, මට එක විදියක්, නංගිට එක විදියක් නෙවෙයි, අපි ඔක්කොටම එකයි. ඔක්කොටම එක නීතිය. ඔක්කොටම එක විදියට තමයි අම්මත් කටයුතු කරන්නේ, වැඩ කරන්නේ, තාත්තා වැඩ කරන්නේ, කටයුතු කරන්නේ. ඒ විශ්වාසය આવොත් මතක තියාගන්න, ඔබට සලකන්ඩ කියලා අමුතුවෙන් ළමයින්ට කියන්න ඕනේ නැහැ පිංගුතුනි. අපිට බණවලට කියන්න ඕනේ නැහැ ඔබ බලාගන්න කියලා. ඔබට සලකන්ඩ කියලා. ඔබ ඒ දෙන ආදරය, ඔබ ඒ දෙන රැකවරණය, ඒකේ ආනිසංසය ඔබට ලැබෙන්න පටන් ගන්නවා. ආනිසංස, විත්ත ධම්ම වේදනී ආනිසංස. මේ ලෝකෙම යහපත් ප්‍රතිඵල ඔබට ලැබෙනවා. ඒ ඔබ හරියට වැඩ කරොත්. ඔබ හරියට වැඩ නොකරත් ඔබට සලකන ළමයි ඉන්නවා. එහෙ ළමයි සංසාරෙම අම්මට තාත්තට සලකලා පුරුදු ළමයි පිංගුතුනි.
ඒ ළමයි මොකක් හරි බණක් දහමක් ඉගෙනගෙන කොතනකින් හරි හොඳ දෙයක් ඇහිලා හාමුදුරු කෙනෙකුට හරි ගුරුවරයෙකුට හරි පිංසිද්ධ වෙන්න, නැත්තම් YouTube එකක හරි යන වීඩියෝ එකක් හරි බලලා, නැත්තම් කියවපු පොතක් පතක් තුලින් ආපු දැනුම හින්දා නවල් එකකින් මේ මේ කෙටි කතාවකින් ඒ බලපු මූවි එකකින් ලබපු දැනුමකින් ඔබට සලකනව නම් ඔබ බලා ගන්නව නම් මතක තියාගන්න ඒක ළමයින්ගේ මහා ගුණයක්. ඔබ සමහර වෙලාවට ඔබටම පුදුම හිතෙන වෙලාවල් ඇති සමහර අම්මලට මේ ළමයා කොහොමද මෙච්චර හොඳට අපිට සලකන් ඉගෙන ගත්තේ කියලා. එහෙම පුදුම හිතෙන අයත් ඇති මේ ලෝකේ. නැති වෙන්න බෑ. මොකද එච්චරටම ගුණයක් ධර්මයක් කියලා දෙයක් ළමයෙකුට උගන්නපු නැති සමාජත් නැති ගෙවලුත් තියනවද නැද්ද? තියනවා. ඒක තමයි මේ යථාර්ථවාදී ලෝකෙත් තියෙන ඇත්ත. ඒක තමයි ඇත්ත. එනිසා තාම බුද්ධිමත් අපේ පිංගතුන් මේ තේරුම් ගන්න, මේ වටහා ගන්න, මේ සාකච්ඡාව වැදගත්, මේ සංවාදය වැදගත්. ළමයින්ට අපි යුතුකම් ඉෂ්ට කරන්න ඕන. ඒ ප්‍රධානයි අර කොටස. ඊළඟට කළ යුතු දේවල් ටික කරවන්න ඕන. කල්යාණේ නිවේසෙන්ද කුසලයේ පිහිටවන එක, හරි දේ කරවන එක, නිවැරදි දේ කරවන එක, කියන්නේ වරදින් වළක්වන එක විතරක් මදි. හරි දේ කරවන්න ඕන. හරි දේ කරවනවා කියන්නේ පාඩම් කරවන්න ඕන. හොඳට උගන්වන්න ඕන. හරි දේනේ. අත්තම්මට 100ට සලකන එක හරි දේනේ, එක කරවන්න ඕන. මිනිස්සුන්ට උදව් කරන එක හරි දේනේ, එක කරවන්න ඕන. පොෆිකොලයක් හරි පාරේ වැටලා තියෙනව දැක්කොත් තමන්ගේ අතින් නම් වැටුනේ එක අහුලවන එක හරි දේනේ, එක අහුලවන්න ඕන. තමන්ගේ නිදාගත්තු ඇඳ හදාගන්න එක හරි දේනේ, එක කරවන්න ඕන. තමන්ගේ කිලිටි ඇඳුම හොදන හරි භාජනයට දාන එකනේ හරි දේ, එක කරවවන්න. තමන් කාපු පිඟාන හරියට හොදලා පිහිදාලා හරි තැනින් තියෙන එක හරි දේනේ, එක කරවවන්න. ඒ ඔක්කොම කුසලතානේ. ඒ ඔක්කොම හරි දේනේ. ඒ හරි දේ එයා ලව්ව කරවවන්න. හරි දේ කවද හරි කරයි. ඉතින් තාම පොඩි එක අදාළ නැහැ. චූටිම වයස ඉඳලා හරි දේ පුහුණු කරන්න ක්‍රම තියෙනවා. යහපත් දේ තුල පුහුණු කරවන්න ඕනේ. මේ රටේ නම්, මේ ජපානේ කියන රටේ නම් ළමයින්ට ඒ ප්‍රී ස්කූල් එකේ ඉඳලා හරි දේවල් කරන්න, නිවැරදි දේවල් කරන්න පුදුමාකාර පුහුණුවක් දෙනවා. මා පසුගිය දින කිහිපයකට කලින් ස්වීඩනයට ගියා. ඒ රටෙත් අධ්‍යාපනය එහෙමයිලු. ඉංග්ලන්ඩ් වගේ රටවල් වල ඊටත් වඩා විශිෂ්ටයි. හරි දේ කරවනවා, නිවැරදි දේ කරවනවා. මිනිස්සෙක් විදියට ලොකු වෙනකොට කළ යුතු නිවැරදි දේවල් එයාගේ ළමා වියේ ඉඳලම, පුංචි කාලේ ඉඳලම ඒ නිවැරදි දේ, හරි දේ, යහපත් දේ, කුසලය, උතුම් දේ, ප්‍රබුද්ධ දේ. ඒක මේ අවුරුදු 15 පැනලා ඉගෙන ගන්න නෑ. හරි දේ උගන්නන්න ඕන මුල් අවුරුදු 5 ඇතුළත. ඉක්මනින්ම උගන්නන්න ඕන. ඒ වයස එනකොට ඒ දැනුම ලබා දෙමින් ඒ කුසලතා දියුණු කරමින් හරි දේ කරවන්න ඕන. මතක තියාගන්න, ඔය ළමයින්ට හරි දේ කරන්න පුහුණු කරොත් වරදින් වළක්වනවා වගේම හරි දේ හරියට කරන්න පුරුදු කරෝතින් විශාල පෞරුෂයක්, විශාලම පෞරුෂයක් ඒගොල්ලොන්ගේ මානසික ලෝකයේ ගොඩනගෙනවා. මොකද හරි දේ හරියට කරාට පස්සේ ඒ ලැබෙන අගය, ඒ ලැබෙන ප්‍රශංසාව එයාව තව තවත් උද්‍යෝගිමත් කරනවා. හරි දේ තුල අකණ්ඩව ඉන්න, හරි දේ තුල අකණ්ඩව ඉන්න යාව ප්‍රශංසාවට ලක් කිරීම, යාව අගය කිරීම, යාගේ හොඳ කීම, යාගේ කුසල පැත්ත දැක්ක ගමන් සාදුකාර දීම, අප්පුඩි ගැහිීම ඔබ කළ යුතුනේ. ළමයා කාට හරි දීලා කනෝ දැක්කොත් පළවෙනි අඩි 10
ඇවිදං එනවා දැක්කලා ඔබ සතුටු වෙලා අප්පුඩි ගහනවා වගේම ඔබ ඊට වඩා හයියෙන් අප්පුඩි ගහන්න ඕනේ ළමයා බෙදා ගන්නවා දැක්කොත් අනිත් අයත් එක්ක යාට ලැබිච්ච දෙයක් ෂෙයා කර ගන්නවා දැක්කොත් ඔබ අප්පුඩි ගහන්න ඕනනේ ඔබ අත් දෙක නලලේ තියලා සාදුකාර දෙන්න ඕනනේ සුද්ධෝදන රජතුමා සිද්ධාත් කුමාරයා අර දඹගහමුලදී එතුමා කුඹුරු කොටන වෙලාවේ දඹගහමුලදී ඇස් දෙක පියාගෙන භාවනා කරනවා දැකලා සාදුකාර දුන්නා ළමයාට වන්දනා කරා සාදුකාර දුන්නා ඒ කියන්නේ ළමයාගේ වැඩෙන කුසලය අගය කළා ළමයාගේ වැඩෙන හොඳේ ප්‍රශංසාවට ලක් කළා එයාව දිරිමත් කරලා ඒ කුසලය තුල යහපත් දේ තුල නිකන්ම අත් දෙක එකතු කරලා වඳිනවා. ඉතින් ඔබ අම්මෙක් නම් ඔබ තාත්තෙක් නම් ළමයෙකුගේ චූටි හොඳ දේත් අගය කරන්න ඕන. වරදට නිග්‍රහ කරන්න ඕන. වරදට දොස් කියන්න ඕන. වරදට කායික හිංසා කරන්නේ නැහැ. නමුත් පනිෂ්මන්ට් දෙන්න ඕන. කොච්චර තියද ගහන්න නැතුව කරන්න පුළුවන් දේවල් මේ ගහනවා කියන එක ගෝත්‍රිමකම එකනේ ගහන්න ඕනේ වෙන පනිෂ්මන්ට් තියනවා ඒව දෙන්න ඕන ඒව දෙන්න එයා හදන්න එක කෝටුවක් නැතුව ඒ ටික කරවනම් හරි වෙනස් වෙනවා වෙනස් වෙනවා. ඒ සඳහා කිසිම උපායක් නැතුව නෙමෙයි ලෝකේ ඔය ගහන්න එපා කියන එක යෝජනා කරන්නේ. උපායන් තියෙන හින්දා. මොකද මේ ලෝකේ මේ මනෝවිද්‍යාඥයෝ හරි ඒ සඳහා මඟ පෙන්වන ඒ අධ්‍යාපනය සම්බන්ධව දර්ශනයන් ඉදිරිපත් කරන අය හරි දන්නේ නැද්ද? ඒගොල්ලෝ අමු මුග්ධයෝද මේ ළමයි කියන කට්ටිය වැරදි කරනවා කියලා? නෑ දන්නවා. ඒගොල්ලොන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ යම්කිසි ආකාරයකට කායික හිංසනය ප්‍රතික්ෂේප කරන්නේ ලෞතුරා බුදුහාමුදුරුවෝ කායිකව හිංසා කරලා කෙනෙක්ව හදන එක කෙනෙක්ව හික්මවන එක අගය කරලා නැත්තේ ඒක ප්‍රශංසා කරලා නැත්තේ වෙනත් දඬුවම් ක්‍රම තියෙනවා එහෙම නැතුව බෑ කායික හිංසා නොවන හිංසනය නොවන දඬුවම් ක්‍රම තියෙන අවබෝධය කරා යවුවන් තේරුම් කරවන්න දෙයක් වටහලා දෙන්න. එහෙනම් පින්වතුනි ඔබ ඔබගේ යුතුයකම් කරනකොට ඒගොල්ලොන්ට කල යුතු දේ කරවන්න. ඒක පුංචි කාලේ ඉඳලා කරවන්න. ඒක ලොකු යුතුයකමක් ළමයෙකුට කරන්න. පුදුමාකාර පෞරුෂයක් හැදෙනතොට. පුදුමාකාර පෞරුෂයක්. ඒ පෞරුෂය තමයි අනාගත ලෝකේ ඒගොල්ලෝ ඉස්සරහට ගිහිල්ලා පින්වතුනි තනිවම ජීවත් වෙන්නේ තනිවම මහා පෞරුෂයකින් ලෝකේ ඕනම රටක නිර්භයව දේවල් වලට මූණ දෙමින් ජීවත් වෙන්නේ. ඔබ ගොඩනගන ඒ ඔබ එයා තුල දියුණු කරන කුසලය නිවැරදි දේ පිළිබඳව ආකල්පය නිවැරදි ක්‍රියාවන් කිරීමට එයාගේ ශක්තිය නිර්මාණය කිරීම. කල්‍යාණ නිවේසෙන් තිකවා මේ හැමදේම පින් කරන එක විතරක් නෙමෙයි දම් දෙනක සිල් ගන්න එක භාවනා කරන එක විතර හැම හොඳ පැත්තක්ම හැම හොඳ ගුණයක්ම දියුණු කරවන්න ඕන ඒවා ඒගොල්ලෝ ආස නැති වුණාට කමන්නේ ආස නැහැනේ කොහොමත් හොඳ ඒවා දියුණු කරගන්න කවුරු කවුද ආස හැබැයි හොඳ ඒවා දියුණු කරන්න ඕන හොඳ ඒවා දියුණු කරවන්න ඕන පරණි සියලා ආච්චිලා හිටියනේ නේ ළමයා වාඩි කරවල බනස්සනවා මේ හොඳ එක දිනු කරවන්න ඕන ළමයි එහෙම කැමති නැහැ ළමයි කැමති එලීට පැනලා සෙල්ලම් කරන්න ළමයි කැමති නැහැ බුදුන් වඳින්න හැබැයි හරි එකක් නේ බුදුන් වඳිනවා කියන එක ඒක කුසලයක් නේ අපේ ධර්මයට අනුව ඒකෙන් පිනක් සිද්ධ වෙනවා නේ ඒක කරවන්න ඕන ඒක කරවන්න ඕන එක අම්මා තාත්තට ගරු කරන එක වන්දනා කරන එක වැඩිහිටියන්ට ගරු කරන එක වන්දනා කරන එක කරුණාවන්ත වෙන එක උදව් කරන එක ඒව කරවන්න ඒව යුතුයකම්
ඒව යුතුකම් දරුවෝ වෙනුවෙන් කළ යුතු. ඊළඟට හොඳට උගන්නන්න. හොඳට උගන්නන්න. උගන්නනවා කියන කාර්යයේදී එක ළමයෙකුටයි උගන්න ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවනම් මෙයාට ඉගැන්නුවම හොඳටම ඇති වගේ ඒ වගේ වැරදි කරන්න එපා. එක්කෙනෙකුට උගන්නලා දෙන්නෙකුගේ අධ්‍යාපනයට ඔබ උනන්දු නොවී හිටියොත් ඔබ ලොකු අපරාධයක් කරන්න. අර ඉගෙනගත්තු එක්කෙනාට සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද ඔබ දෙන්නෙක්ට උගන්නන එක නවත්තලා හොඳ අධ්‍යාපනයක් දෙන එක නවත්තලා ඔබ එක්කෙනෙකුට විතරක් ඉගැන්නුවා මතක තියාගන්න. අර දෙදෙනාගේ තියෙන අසාර්ථක ජීවිතය නිසා අර ඉගෙනගත්තු මනුෂ්‍යයාටවත් සතුට හම්බෙන්නේ නැහැ. සැනසීම හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔබ උගන්නනවා කියන එකේදී ඔබේ පැත්තෙන් හැමෝටම විධිමත් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාලයට යආගන්න බැරි වෙයි. හැබැයි හැමෝටම විධිමත් අධ්‍යාපනයේට හැමෝම යොමු කරන එක. ඒකට උනන්දු කරන එක. ඒකේ අගය කියලා දෙන එක. ඒකට අවශ්‍ය කරන පහසුකම් ටික සම්පාදනය කරලා දෙන එක. මූණු බැලීමකින් තොරව වැඩිමාල්ද බාලද පවුලේ මද්දුමයාද ගෑනු ළමයාද පිරිමි ළමයාද කෙල්ලෝ ඉගෙනගෙන වැඩක් නැහැ කෙල්ලෝ කැම්පස් ගිහින් වැඩක් නැහැ කෙල්ලොන්ට මොකටද ඔච්චර අධ්‍යාපනේ ඔය වගේ ගොන් මුග්ද අදහස් වල ඉන්නපන් ළමයෙකුට එයාගේ හැකියාවෙන් පේනවනම් එයාට ඉංග්‍රීසි මාධ්‍යෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා එයා දුවෙද්ද පුතෙද්ද වැඩක් නැහැ එයාට ඉංග්‍රීසි මාධ්‍යෙන් ඉගෙන ගන්න දෙන්න. ළමයාට ලොකු විශ්වාසයක් තියෙනවා නම් එයාට සයන්ස් කරලා මැත්ස් කරලා කොමර්ස් කරලා ආර්ට් කරලා මොකක් හරි සබ්ජෙක්ට් එකකින් එයා කැමති එයා දක්ෂ විශේෂේශ්‍රයකින් එයාට ඉස්සරහට යන්න පුළුවන් කියන විශ්වාසය එයාගේ ගාව තියාගෙන එයා අම්මා එක්ක කතා කරන වෙලාවට එයාව අට්ටන්න එපා. ඔබට බැරි දේවල් කියලා ඔළුවේ දාගෙන වැඩ කරන එයාට දක්ෂ දෙයට එයාගේ කුසලතාවයේ තියෙන දෙයට ඔබ උදව් කරන් ඉගෙන ගන්න යන්න. මොකද ඔබට ඕනි එකට උගන්වන්න හදලා වැඩන්නේ. මොකද ඔබට ඕන එක උගන්න ගන්න හැම ළමයාටම බෑ. අම්මට ඕන එක උගන ගන්න හැම ළමයාටම බෑනේ. ඕනම ළමයෙකුට පුළුවන් සබ්ජෙක්ට් එකක් තියෙනවා. අර ඔය පැරණි කියමනා තියෙන ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. දැන් අපිට ඕනේ කරන්නේ ඕකේ අනිත් පැත්ත. අපි ආසයකට ළමයා සමත් වෙන්න ඕන කියලා එකක් තියෙනවා. මං දන්නවා තියෙන ආර්ථික ප්‍රශ්න නිසා තමයි මේ සමාජයේ ඉහළ සමාජයට පැනගන්න තියෙන එකම ක්‍රමයේ හින්ද වෙන්න පුළුවන් ඔබ හැම ළමයාම දොස්තර වෙන්න ඕන කියලා හිතන්නේ. හැම ළමයාම ඉංජිනේරුවෙක්ම වෙන්න ඕන කියලා හිතන්නේ මේ ඉහළ ලොකු සමාජයට ළමයා ගෙනියන්න තියෙන ආසාවට තමයි. ඒ ඔස්සේ ඔබටත් යම් ගෞරවයක් වටිනකමක් ලබා ගන්න තියෙන ආසාවට තමයි. හැබැයි ළමයාට බැරි නම් මොකද කරන්නේ? ළමයාට පුළුවන් දෙයට ළමයාගේ අධ්‍යාපනය සකසන්නේ නැතුව පින්වතුනි ළමයාට උදව් කරන්නේ නැතුව ඔබ කොහොමද ඔබේ දරුවාට යුතුකම් ඉෂ්ට කළා වෙන්නේ? ඉතින් ඔය කරුණු තුන බොහොම තදින් කල්පනා කරන්න. ඊළඟට තව තියෙන කරුණ. ඒ තමයි මේ අම්මලා තාත්තලා පුරුදු වෙන්න ඕන තමන් සලකන ළමයාටම තමන්ව බලන ළමයාටම වද දිදී කපටිකම් කර කර බොරුව දදා ඒ ළමයාම රෞමේ අරගනිමින් නේද තමන්ට යම්කිසි ශක්තියක් වෙන උදව්වක් වෙන ළමයාගෙම හිත හැමතිස්සෙම තුවාල කර කර රිද්ද රිද්ද යාටම අයුක්තිය කර කර කටයුතු නොකරන්නත් අම්මලා තාත්තලා සාධාරණ වෙන්න ඕන. සාධාරණ වෙන්න ඕන. ඒක මතක් කරන්න එපා. එම සාධාරණ නැති දෙමව්පියෝ ඉන්නවා. අර කීමකුත් තියෙන්නේ තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා කියලා. මේ ලෝකේ සමහර අම්මලා ඉන්නවා, සමහර තාත්තලා ඉන්නවා.
කවුරුහරි ළමයෙක් තමන්ගේ අම්මා ගැන තාත්තා ගැන මොකක්කෝ හේතුවකට ආදරයක් ඇති වෙලා ගෞරවයක් ඇති වෙලා හැඟීමක් ඇති වෙලා සලකනව නේද? ඒ ළමයාටමයි බොරුව දාන්නේ. ඒ ළමයාටමයි කපටිකම් කරන්නේ. සමහර වෙලාවට ඒ ළමයාගෙන් බොරුව දාලා කපටිකම් කරලා සුද්ධ කරලා වෙනෙවුන්ට පුදනවා. ඒ වගේ කැත වැඩ කරන්න එපා. ඒවා අවංකව අම්මා තාත්තාට සලකන ළමයාට මහ වේදනාවක්. හැම තිස්සෙම මේ ළඟ ඉඳගෙන තමන්ගේ ක්‍රෙඩිට් ටික හොදා දීගෙන සමහර වෙලාවට ලෙඩ වුණාම නිදි වරාගෙන එහෙම කරන ළමයාගේ අගය කවදාවත් අගය කරන්නේ නැතුව ඉඳලා හිටලා රුපියල් 5000ක් දීපු ගමන් මුළු ලෝකෙම තියෙන ප්‍රශංසාතික මාස දෙක තුනකට සැරයක් කීයක් හරි විසික් කරන එකනා ගැන හරි ඉහලින් වර්ණනාව හරි ඉහලින් කතාව මහා ලොකු රටක් රාජ්‍යයක් කොල්ලල දුන්නා වගේ. හැබැයි තමන්ගේ පවුලේ දහසකුත් ප්‍රශ්න තියෙද්දි විසඳ ගන්න අම්මා අතාරින්න බෑ තාත්තා අතාරින්න බෑ කියලා සමහරලාට තමන්ගේ පිරිමියාගෙන් තමන්ගේ සැමියාගෙන් කුණු බැනුම් අහා සමහරලාවට තමන්ගේ බිරිඳගෙන් කුණු බැනුම් අහා දහදුක් විඳ විඳ සමහරලාට හොරෙන් අම්මට කරන්න ඕනේ තාත්තට කරන්න ඕනේ කියලා විශාල කැපවීමක් කරන ළමයින්ට කවදාවත් හොඳක් නැහැ. ඇයි? අර නිතර දකින කුකුලගේ කරමලේ සුදු පාටට පේනවා කියන්නේ. ඒ වගේ ලෙඩ හැදෙන අම්මලා ඉන්නවා. ඒ වගේ ලෙඩ හැදෙන තාත්තලා ඉන්නවා. හැමදාම කරනකොට කිසි අගයක් නැතුව යනවා. ඔය ඉඳලා හිටලා කීයක් හරි දෙන තක්කඩියා හරි ලොකු වෙනවා. ඒ කපටිකමට ඒ ගේම් එක ප්ලේ කරන මිනිහා හරි වටින හොඳ මිනිහා වෙනවා. වර්ණනා කරනවා, එනේ නෙවුන් එක කියවනවා. එච්චර කැත පහත් තත්ත්වෙට දෙමව්පියෝ වැටෙන්න හොඳ නෑ. අද දෙමව්පියන්ට ඉන්න සලකන ළමයාත් සලකන් නැති තත්ත්වයට පත් වෙන්නේ ඔන්න ඔය හින්දා. ඔන්න ඔය පහත් ගති හින්දා මතක තියාගන්න. අපි ඉතින් මේ බන කිය කිය අනේ පව් මේ මිනිස්සු කියලා ළමයින්ට නිතර නිතර මන්තරේ වගේ මතුරනෝ මේ මිනිස්සු අහක දාන්න එපා, පාරට දාන්න එපා සලකන්න කියලා. නමුත් ඉතින් ඇත්ත කතාව හොයලා බැලුවොත් පින්වතුනි සමහර වෙලාවට මට පුදුම හිතලා තියෙනවා තාම මේ අම්මයි තාත්තයි මේ ළමයි පාරට විසිකරේ නැත්තේ ඇයි කියලා. ඒ කියන්නේ ලෞකික මිනිස්සුනේ මේ රහතන් වහන්සේලා නෙමෙයි කරන දුෂ්ට වැඩ කරන කපටිකම් කරන බොරු කරන අසාධාරණකම් නේ. කිසි ගුණයක් නැතුව කරන වැඩ ඒවා එක්ක සමහර ළමයි බෝසත්වරු වගේ ළමයි. ඇත්තටම සමහර ළමයි පාරමී පුරණ ළමයි. අර සියලු දුර්ගුණ මැද අනේ මගේ අම්මා මගේ තාත්තා කියලා අත්තරින් නැතුව අල්ලන් ඉන්නවනේ. බලනවනේ කවදාකත් හොඳක් අහන්නේ නැහැ. කවදාකත් කටින් අම්මගෙන් හොඳක් අහන්නේ නැති ළමයි ඉන්නවා. තාත්තගෙන් හොඳක් අහන්නේ නැති ළමයි ඉන්නවා. හරියට සලකනවා. ඉගෙන ගන්න පින්වතුනි. ඔය ඇත්ත දැන් අවුරුදු 60ක් 70ක් වෙච්ච අයනේ. 50 පැනලානේ ඉගෙන ගන්න. ඔය වැඩිහිටි ළමයෙකුගේ වැඩිහිටි ඔබේ දරුවෙකුගේ හිතට යනකොට දිගින් දිගටම අපේ අම්මා අපේ තාත්තා කරන්නේ කපටිකමක් කියලා. අපේ අම්මා අපේ තාත්තා කරන්නේ හරි වංචනික වැඩක් කියලා පුදුම පිළිකුලක් එන ඔබ ගැන. පිළිකුලක් එන. අප්පිරියාවක් එන. ඒක දරාගෙන ඔබට උපස්ථාන කරන්න හැම ළමයෙකුටම බෑ. ඒකට අනුකම්පා කරන හැම ළමයාටම බෑ පිඟුතුනි. එහෙම මහා ශක්තිය තියෙන ළමයි ඉන්නවා. ඒගොල්ලෝ සංසාරෙම අම්මා තාත්තට සලකල පුරුදු අය. අම්මා තාත්තා මේ දේවදත්තයි චින්චමානවිකාවයි උනත් ඒ සලකන ළමයා සලකනවා. එහෙම ළමයි ඉන්නවා. ඒගොල්ලෝ හරි දුර්ලභයි. ඒගොල්ලෝ සංසාරෙන් මහා මේ ගුණ පුරාගෙන ආපු ළමයි. අන්න ඒ වගේ ලස්සන උතුම් සිතුවිලි තියෙන ළමයි හින්දා තමයි මේ ලෝකේ ලස්සන වෙලා තියෙන්නේ.
මේ ලෝකෙ යහපත් වෙලා තියෙන මේ ලෝකෙ උසස් වෙලා තියෙන තාම. හැබැයි අම්මලගේ මේ දුර්ගුණ මේ අයහපත් ගති තාත්තලගේ මතුවෙන ඒවා තම තමන් දිහා බලලා හදා ගන්න ඕන. මේවා කියලා දෙන්නේ ඒකයි. මේවා කියලා දෙන්නේ තම තමන් දිහා බලලා මම මේ වගේ ගති තියෙන කෙනෙක්ද කියලා හොඳට කල්පනා කරන්න පැත්තකට වෙලා. තමන්ගේ අතින් තමන්ගේ ළමයට අසාධාරණයක් වරදක් වෙනවද කියලා මම මූණු බල බල වැඩ කරන කෙනෙක්ද කියලා නේද කල්පනා කරන්න. ඒක හොඳට මතක තියාගන්න. හොඳට තේරුම් ගන්න. ළමයි ළමයි කොටවන්න යන්න එපා අම්මලා තාත්තලා. එහෙමත් කරනවනේ. ළමයි ළමයිව කොටවනවා. තමන්ගේම දරුවෝ එකිනෙකාට නැති කරන අම්මලා තාත්තලාත් ඉන්නවා. කුලල් කව්වන්න සලස්සනවා. තමන්ගේ ළමයාගේ වරද වරද ලෙස කෙලින් කොන්ද තියාගෙන කියන්නේ නැතුව මොකක් හරි පොඩි ලාභයකට පොඩි වාසියකට හොඳටම දැන දැනත් මේ කරන්නේ වැරදක් මේ කරන්නේ පහත් වැඩක් කියලා සද්ද නැතුව ඉන්නවා. ඒවා කියන්න කියලා හරි අර පීඩාවට පත් වෙන ළමයා අම්මා තාත්තගෙන් ඉල්ලීමක් කරොත් මට ඕවා කියන්න බෑ. මම දන්නේ නෑ ඕවා. මං ඕවට මැදිහත් වෙන්නේ නෑ. හැබැයි ඒ පුද්ගලයාට මේ කියන ළමයාගෙන් වරදක් වුණොත් උඩ පැනගෙන අවවාද දෙන්නවා. අයියාට ඕම කරන්න එපා. අක්කට ඕම කරන්න එපා. උඩ පැනගෙන අවවාද දෙන්නවා. එහෙම හැසිරෙන අය ඉන්නව නේද? එහෙම හැසිරෙන අම්මලා තාත්තලා ඉන්නව නේද? හැදෙන්න. මේවා කියලා දෙන්නේ හැදෙන්න. මේවා අපි කියලා දෙන්නේ නැත්නම් ඉතින් අපෙන් වැඩක් නැහැ පින්වතුනේ. ඔයත් කොච්චර අපිට දානි දීලා තියෙද? ඔයත් හින්දානේ ඉගෙන ගත්තේ අපි. අපේ වගකීමනේ කියලා දෙන එක මේ වරද. දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරද්දි මේ වැරදි කරන්න බෑ. මේ විදියට හැසිරෙන්න බෑ. ඒවා නරකයි. නරක එක නරකයි. අම්මා කරත් නරකයි, තාත්තා කරත් නරකයි. ඒක මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. යුතුයකම් හරියට ඉෂ්ට කරන්න. මං කිව්වනේ මුලින් කරන්න ඕනේ. පාපා නිවාරෙන්ති, පවෙන් වළක්වන්න, කල්යාණේ නිවෙසෙන්ති. හොඳට පව්වලින් වළක්වලා හොඳ දේවල් වල යොදවන්න, සික්කන් සික්කාපෙන්ති, හොඳ අධ්‍යාපනයක් දෙන්න. ඒ වගේම මේ වගේ ප්‍රශ්නවලදීත් නේද, මේ වගේ ප්‍රශ්නවලදීත් හරි සාධාරණ යහපත් නිවැරදි උතුම් අම්මා තාත්තා වෙන්න කරන්න. එක ළමයෙකුට කසාදයක් මංගල්‍යයක් හොයන්න දඟලන දැඟලිල්ල අනිත් ළමයා ගෙදරටම වයසට යද්දිත් කිසිම අවධානයක් යොමු කරන්න නැතුව ඉන්නව නම් ඒක හොඳ නෑනේ. අඩුම ඔබ ඒ ළමයාගෙන් අහලා ඒ ළමයා විවාහ වෙන්න කැමති ළමයෙක් නම් ඒකට යට උදව් කරන්න ඕන. සුදුසු කාලේ ආවාහ විවාහ කරලා දෙන්න කියලා බුදුහාඳුරු දේශනා කරලා තිනවා. අද කාලේ නම් ළමයි තමයි ඒක තීරණය කරගන්නේ. අම්මා තාත්තා කිව්වටම බඳින්න සූදානම් නෑ. නමුත් සමහර ළමයි ඉන්නවා අම්මා කියන හින්දා අම්මා තාත්තගේ උපදෙස් එක්ක එහෙම කැමති අය ඉන්නවනේ. කෙලින් ඇවිල්ලා කිව්වේ නැති වුණාට අම්මා මං වෙනුවෙන් කෙනෙක් බලයි, සුදුසු ආවාහයක් විවාහයක් හොයයි, එහෙම හිතන දරුවෝ ඉන්නව පින්වතුනි. තාම අපේ රටේ ඉන්නව එහෙම හිතන දරුවෝ. ඒ වගේ දරුවෝ ඉන්නව නම් ඒ වගේ දරුවෝ වෙනුවෙන් ඒ වගේ දේවල් වලට සුදුසු ළමයාගේ මානසිකත්වය අම්මටනේ තේරෙන්නේ, තාත්තටනේ තේරෙන්නේ. මගේ දුව කොහොම හිතන කෙනෙක්ද? යම් දුරකට හරි තේරෙනවනේ අම්මටයි තාත්තටයි. ඒ දරුවන්ට ගැළපෙන ආවාහ විවාහ කරලා දෙන්න හොයලා බලලා. එක්කෙනෙකුට කසාදයක් කරලා දෙන්න තියෙන උනන්දු අනිත් එක්කෙනාට නෑ කියලා ඒ ළමයින්ට තේරුණොත් කොච්චර හිතරිදෙයිද? හැමදාම අම්මා කතා කරන්නේ නංගිගේ කසාදේ ගැන නම්. එතකොට ගෙදරටම වයසට යමින් ඉන්න අක්ක ගැන හිතන්නේ නැත්තම් මල්ලිගේ කසාදේ කරන හැටි, මල්ලිගේ වෙඩින් එක ගන්න හැටි ගැන අයියා එක්ක කියෝ කියෝ ඉන්නවා. හැබැයි පුතේ උඹ විවාහ වෙන්න කැමති නැද්ද? උඹට මගෙන් මොකක් හරි උදව්වක් ඕනද? එහෙම වාක්‍යයක් කටින් කියවෙන්නේ නැත්තම් අර කහන අයියාගේ හිත කොච්චර රිදෙනවද?
මල්ලිගේ ලෝක ලස්සන කරන්න අම්ම කොච්චර උනන්දුද කියලා අර අයියාගේ හිත කොච්චර පෑරෙනවද ඇද්ද? ඒත් සමහරට මල්ලිට ආදරෙහින්ද අම්මට ආදරෙහින්ද හිත රිද්දගෙන හිතේ තුවාල එක්ක එයා ඉන්නව ඇති. කවදා හරි දවසක යාගෙන් ඒ වේදනාව එළියට එන එකක් නැද්ද? එයාට දරා ගැනීමේ සීමාව ඉක්මවල ගියොත් ඔබ එක්ක ගැටෙන එකක් නැද්ද? හිතන්න. මේවා හිතන්න ඕන. මිනිස්සුනේ හිතන්න පුළුවන්. මං ඒකයි මුලින්ම කිව්වේ. ළමයි යනු තමන්ගේ තණ්හාවට මේ ලෝකෙට තමන් ගෙනාවේ කියන එක පිළි අරගෙන ඉන්න. අන්න ඒක පිළිගත්තු අයට මේ බණ අහන් ඉන්න පුළුවන්. මම ඒකයි මුලින් මේක පිළි අරගෙන ඉන්න කිව්වේ. නැත්නම් මේ බණ අහන් ඉන්න බෑ. මට බැන බැන හම්බෝ ගිහිල්ලා පොල් ගෙඩියක් ගහයිද දන්නෙත් නෑ මට. නේද? ගහන්න ගහන්න මට වදින්නේ නෑ ඒවා. නමුත් මේ මම කියන්නේ නේද? මොකද මට ද්වේෂ කරාට ප්‍රශ්න විසඳෙන්නේ නෑ. ඇත්ත කතාව තේරුම් ගන්න ඕන. එනිසා ඉතාම බුද්ධිමත්වනේ, ඉතාම ප්‍රඥාවන්තව අපේ දෙමව්පියෝ කටයුතු කළ යුතුයි කියන එක තමයි. දරුවන්ට යුතුකම් ඉෂ්ට කරද්දී දෙමව්පියන්ට ලොකු අගකීමක් තියෙනවා කියන එක තමයි මම ඔබට මේ දේශනාව පුරාම කියලා දෙන්නේ. මට එක අද මේ ධර්මානුශාසනාවට දායකත්වය දරන ඒ පින්වත් පිරිස එක්ක මට මේක කෙලින් කතා කරන්නත් පුළුවන්. මොකද මම දන්නවා ඒ මව්පියෝ තමන්ගේ දරුවෝ වෙනුවෙන් හරියට යුතුකම් ඉෂ්ට කළා. ඒගොල්ලොන්ගේ ජීවිත ගොඩනගලා ඒගොල්ලෝ බොහොම ඉහළ වෘත්තියෙන් ගෙනියලෙන බොහොම සතුටින් ජීවත් වෙන අයවලුම් බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලොන්ගෙන් අල්ප මාත්‍ර යැපීමක්වත් අල්ප මාත්‍ර දෙක මේ ලාභයක් හොයන්නේ නැති බොහොම නිස්සරණ අධ්‍යාසයෙන් තමන්ගේ දරුවන්ගේ ලෝකය ගොඩනගපු තාත්තා කෙනෙකුගේ බණක්නේ. ඒ නිසා මට බොහොම සතුටින් අද මේ කරුණ මේ මාතෘකාව මේ පින්වත් පිරිස එක්ක බණ කියද්දි කියලා දෙන්න පුළුවන්. මොකද නැත්තම් සමහර වෙලාවට ලොකු ප්‍රශ්න එනවා මේ මාතෘකා කතා කරාම. මේ තාත්තා මේ ළමයි කියෝලා වෙන්න ඇති මේක මේ බණ කියන්න කියලා. එහෙම කවුරුත් කියෝලා නෙමෙයි නේද? එහින්දා මා ඔබට අද මේ දේශනාවෙන් ඉගෙනගත්තු දේවල් බුද්ධ පුතුන් YouTube එකට හෙට වෙනකොට එකතු වෙනවා. මොකද අම්මලා තාත්තලා Facebook නෑ. ඒ නිසා YouTube එකේ බුද්ධ පුතුන් page එකේ හරි මගේ නමින් තියෙන බද්ධය තේරෝ කියලා තියෙන page එකේ හරි YouTube නාලිකාවේ ඒ දෙකක් තියෙනවා. ඒ දෙකින් එකකට මේක අතුල් කරනවා. එතකොට අම්මට තාත්තට මේ බණ අස්සන්ඩ ඕන. ඔබගේ අම්මා හොඳ කෙනෙක් නම් එයාට අස්සන්න දෙන්න ඕන. එයා හරි සතුටුවේ මේ බණාලා මම දරුවෝ හදන විදියම අපේ ස්වාමීන් වහන්සේ අද දේශනා කරානේ. මගේ දරුවන්ට මම මේ විදියටම වැඩ කරානේ කියලා හරි සතුටුවේ ඔබේ අම්මයි තාත්තයි. නිසා මේ බණේ ඇත්තන්ට අස්සන්න ඕනේ. ඒගොල්ලොන්ට ලොකු සතුටක් දැනේ. මේ වගේ දුර්ගුණ තියෙන අම්මා තාත්තටත් ඔබ මේ දේශනාව ඇහෙන්න සලස්සන්න ඕන. ඒ ඔබ වෙනුවෙන් නෙමෙයි. මේක තේරුම් අරගෙන ඒගොල්ලෝ අඩුම මැරෙනකොට හරි මේවා තේරුම් ගත්තොත් තමන්ගෙන් වෙච්ච වැරදි ඊළඟ ආත්මේ හරි ඒගොල්ලොන්ට හම්බෙන ළමයෙක් හරියට හදයි. ඒකත් අපිට පිනක්නේ. ඒක ඔයත්තන්ටත් පිනක්. ඒ නිසා මේ බණ පුළුවන් තරම් අම්මා තාත්තට අස්සන්න ඕන. ඒක මගේ ඉල්ලීමක්. මටත් වැඩිපුර පින් සිද්ධ වෙන්න. වැඩිපුර පින් සිද්ධ වෙනවා. මොකද අම්මා තාත්තාගේ ජීවිත නිවැරදි කරගන්න මේ සසරේ සැරිසරන අය පුළුවන් තරම් තමන්ගේ ගමන නිවැරදි කරගන්නත් එපැයි. මේ ගමන ඉවර කරගන්න තමයි අපි අම්මා තාත්තට බණ කියන්නේ. මේ භවයම නිවන් දකින්න භවය කරගන්නට කියලා. මොකද මේ සසර එකක්වත් සැප නෑනේ. අල්ප සැපයකුයි මහ දුකකුයි තියෙන එකක්නේ. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝනේ. මේ ලෝකයම දුක මතනේ අන්තිමට පිහිටලා තියෙන්නේ. ඒ නිසා මේ සැප කියලා එකක් හම්බෙන්නේ නැහැ. නමුත් ඉතින් මේකේ තියෙන අල්ප සැපයට ලොල් නිසා බහුතරයක් සත්වෝ සසර සැරිසරනවා. අඩුම මේ ආත්මේ හදාගන්න බැරි වෙච්ච ගති ඊළඟ ආත්මෙට යනකොටවත් මැරෙන්න කලින් හදාගෙන ඔළුවට දාගෙන ගියොත් අපේ ධර්මයට අනුව මේව අරන් යනවනේ.
අපි හදාගන්න කුසල පැත්තත් අරන් යනවා, අකුසල පැත්තත් අරන් යනවා. හිතනේ අරන් යන්නේ. ඉඳ හදාගත්තු හිත හොඳ වෙනවා, හොඳක් කරනවා. ඒ නිසා අද දවසේ බොහෝම ශ්‍රද්ධාවෙන් පැයකට අධිකව ඔබ මේ දේශනාව ඇහුම්කම් දුන්නා. විශාල පිරිසක් මේ සද්ධර්ම දේශනාව සවන් දීලා රැස් කරගත්ත පින්කුසල් මට තාත්තා කෙනෙක් වගේ බොහෝම ආදරෙන් කටයුතු කරන මටත් ඉතාම ඉහළ පියෙකුටසේ විශාල ලෙංගතුකමක් හිතවත්කමක් බැඳීමක් තිබෙන අපේ ආදරණීය හේමචන්ද්‍ර ගුණසේකර තාත්තාගේ ජන්මදිනය තාත්තට මේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාද ලැබිලා නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උදා වේවා, දීර්ඝායුෂ උදා වේවා. ඔබතුමාගේ මේ ලෝකේ තියෙන යම් ප්‍රාර්ථනා තියෙනවා නම් ඒව ඉෂ්ට කරගන්න, සංසාරික ගමනේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න, ආධ්‍යාත්මික ජීවිතයේ ඉහළටම යන්න, ලෞකික ජීවිතයේ ඔබ මිනිස්සෙක් විදියට යන්න ඕන උපරිමයට ගියපු කෙනෙක්, ඉහළම තලයට ආපු කෙනෙක්. ඉතින් ඔබගේ ආධ්‍යාත්මික ලෝකෙත් ඉහළටම යන්න දෙවියෝ උපකාර කරත්වා. ඒ වගේම ඔබතුමිය ඔබතුමන්ව ආරක්ෂා කරන බලා ගන්න ආදරණීය ස්වාමි දියණිය අපේ ශ්‍රියානි ගුණසේකර මෞතුමියටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. ඔබ දෙපළට වගේම බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත්, ඔයත්තන්ගේ ආදරණීය දරුවන්ටත්, සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ටත්, ඒ ඇත්තන්ගේ දුවා දරුවන්ටත් සියලු යහපත උදා වේවා. සියලු දෙවියෝ ඔබත් රටත් ලෝකයත් ශාසනයත් ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරුද මේ පින් බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම තමන්ගේ නමින් මිය පරලොව ගියපු ආදරණීය මව්පිය දෙපළ සිමොන් ගුණසේකර පියාණන් වහන්සේ, චාලට් රණවක මෑණියන් වහන්සේ සමාවෙන්න, ඒ බාප්පත් පුංචි අම්මත්, ඒ වගේම පියාණන් වහන්සේ සහ මෞතුමිය අන්දිරිස් ගුණසේකර පියාණන් සහ රොබර්තිනා ගුණසේකර ආදරණීය අම්මා තාත්තා, පුංචි අම්ම සහ බාප්පා, ඒ හතර දෙනාටම මේ පින් අත් වේවා. ඒ වගේම ජුනි මාසේ 15 වෙනිදාට අවුරුදු 15ක් වෙන අභාවයට පත් වෙලා මල්ලිකා අබේ ගුණසේකර, ශ්‍රියානි ගුණසේකර මෑණියන්ගේ ආදරණීය මෞතුමියට, ඒ වගේම ඊට කලින් මියගිය ඇල්බර්ට් අබේ ගුණසේකර ආදරණීය තාත්තට මේ පින් අත් වේවා. ඒ මියගිය ඥාතීන් ඇතුළු පරම්පරාගත සහෝදර සහෝදරියන් ඇතුළු මියගිය සියලු දෙනා, සියලු නෑයෝ මේ පින් බෙලෙන් නිවන් අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් හේමචන්ද්‍ර ගුණසේකර තාත්තට, එම මෞතුමියට විශේෂයෙන්ම ඉරිදා දවසේ මහදානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරනවා. පේබන්ති ජී ඇතුළු මහා සංඝරත්නය වැඩම කරලා ඒ සිද්ධ කරගන්න ආමිස දානමය උතුම් පින්කම් වලිනුත්, මේ ධර්ම දානමය පින්කමිනුත් ලැබෙන්නා වූ ආනිසංස බලයෙන් සත්පුරුෂ ඇසුරම ලැබේවා, කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා, සද්ධර්මයම ඇසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්තු පින්කුසල් ඔබට අපට අප හැමට පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දිනාටම තුනුරුවන් සරණින් සියලු යහපත වේවා. සාදු සාදු සාදු.